එක්සෑම් එක ගැන අපි කතා කරොත් මේ පිච් එකේ තියෙන විදිහට වෙනම කියුබිකල්ස් වල ඉඳලා තමයි ඔයගොල්ලෝ එක්සෑම් එකේදී පර්ෆෝම් කරන්නේ. වෙනම කම්පියුටර්ස් වෙනම චෙයාර්ස් ඔයගලන්ට තියෙනවා. හැබැයි ඔයා වගේම තව කිහිප දෙනෙක් හතරක් පහක් වෙන්න පුළුවන්, ඊට වැඩි වෙන්න පුළුවන් එක්සෑම් සෙන්ටර් එකේ ඒ වෙලාවේ ඔයත් එක්ක ඒ එක්සෑම් එකට සිට කරනවා. හැබැයි ඒගොල්ලන්ට ඒක ක්වෙස්චන්ස් වෙනස් වෙන්න පුළුවන්. එකම ඉන්න විදිහක් තියෙන්නත් පුළුවන්, වෙනස් වෙන්නත් පුළුවන්. එතකොට තේරුම් ගන්න, දැන් ඔයා ස්ටාර්ට් කරගෙන රීඩ් අලවුඩ් කරනකොට, කතා කරනකොට, ස්පීක් කරනකොට තව කෙනෙක් ස්පීක් කරනවා. එතකොට එයා වෙනම දෙයක් කතා කරන්නේ. එතකොට මේක ඔයාට එක්සෑම් එකේ නේචර් එක. එතකොට මේ සද්ද ඇහෙනවා. එතකොට ඒක ඩිස්ටර්බන්ස් එකක් නොවන විදිහට ඔයා පර්ෆෝම් කරන්න රෙඩි වෙනවා. එතකොට ගොඩක් වෙලාවට ගෙදර ප්‍රැක්ටිස් කරනකොට අර ගෙදර එන ඩිස්ටර්බන්ස්, උදාහරණයක් ඕන රේඩියෝ එකක් වගේ දාගන්න. තේරුණාද? ඒ විදිහට ඔයා එක්සෑම් මේ එන්වායරන්මන්ට් එකට ඔයාව රෙඩි කරගන්න. අනිවාර්යෙන් ස්පීකින් කියන එකේදී නොයිස් කියන එක අනිවාර්යයෙන්ම ජෙනරේට් වෙනවා ඕනම එක්සෑම් සෙන්ටර් එකට ගියාම. ඒක රීඩින් එකේදී වෙන්නේ නැහැ. මොකද රීඩින් එක කතා කරන දෙයක් නැහැ. ලිස්නින් එකේදීත් කතා කරන දෙයක් නැහැ. ස්පෙෂලි නොයිස් කියන එක දැන් අපි කතා කරනවා. දැන් මේ මං දාගින් එකේ තියෙන මේ සෙපරේට් මේ දැන් ස්පීකින් එකට හරි වැදගත්. තමන්ගේ හෙඩ්සෙට් එක, මයික් එක. එතන මේ සෙපරේට් මයික් එක කියන එකේදී ගොඩක් නොයිස් කැන්සලේෂන් ඉෆෙක්ට් එක ඉන්බිල්ඩ් වෙනවා. එතකොට වෙන කෙනෙක් කෑ ගැහුවත් ළඟ ඉඳලා ඒකට වඩා මගේ වොයිස් එක තමයි මෙයා ඩිටෙක්ට් කරගන්නේ. ඒක තමයි අපි කියන්නේ නොයිස් කැන්සලින් මයික්‍රොෆෝන්ස් කියලා. එතකොට දැන් මං ගිය සතියේ කතා කරද්දී ඔයගලන්ට පොඩ්ඩක් කිව්වා ටෙස්ට් කරනකොට අපි අවේ මෙන්න මේ වගේ මේ ෆෝන් මයික්‍රොෆෝන් වගේ දේවල් පාවිච්චි කරාට හොඳ ස්කෝ එකක් එන්නේ නැති වෙන හේතුවත් ඕකම තමයි. මොකද ඒකේ මයික් එක ගොඩාක් ඔප්ටිමයිස් කරලා නැහැ. ඒක චූටි පොඩි චිප් එකක් වගේ දෙයක් තියෙන. එතකොට ඒක ඩිවලොප් කරන් තියෙන ඉඩ අඩුයි. නමුත් මේක සෙපරේට් මේක ඩිවලොප් කරාම මේකේ කේපබිලිටි එක වැඩි. එතකොට මේකෙන් ගත්තාම කම්පියුටර් එකට ඔයාගේ වොයිස් එක ඩිටෙක්ට් කරන්න තියෙන ඉඩ වැඩි. ඒ කියන්නේ ඔයාගේ ස්කෝ එක අනිවාර්යෙන් වැඩි වෙනවා. ඕක තමයි දැන් පියසන් ලගේත් ඒ වගේම සෙපරේට් හෙඩ්සෙට් එකක් මේ වගේ මයික් එක තියෙන එකක් තමයි ඒගොල්ලෝ දෙන්නේ. රයිට්.